ඉතින් අද මගේ channel එකට එකතු වෙනවා ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. හරි. ඉතින් පේනවනේ අද ගැන තියෙන මොකද්ද කියලා. ඉතින් මං සුපිරිම වර්ල්ඩ් එකක් ඇදුවා. අඩු වැරදුනානේ. වර්ල්ඩ් යන්නේ මේ ගෙදරක්. පේනවනේ. කෙලිම මාලිගයක් වගේ දිනවා. ඉතින් සුපිරිම සීඩ් එකක් ගන්න සුපිරිම ගෙදරක් ඇදුවා. ඉතින් ගයිස් මේක තමයි මගේ හොඳම සහ අවසාන ගෙදර. ඒ කියන්නේ ආයිමත් මේ වර්ල්ඩ් එක මම වෙනස් කරන්නේ නැහැ. කියන්නේ මම සර්වයිවල් ගේම් ප්ලේස් කියන වර්ල්ඩ් එක වෙනස් කරන්නේ නැහැ. මේකෙම තමයි එක දිගට ගේන්නේ. මේ කවුද යකොමි? මගේ ගෙදරට එන්න එළුවෙන් නේද? එළුව එකයි බැටළු එකයි ඔය කරිව. ඉතින් මේක ඇවිල්ලා මගේ අශ්වගාල චූටි අශ්වගාල අශ්ව දෙන්නයි වන් ඉන්නේ. හරි අපි ඉතින් ගෙදරට රිංගල වණු ටක් ගා දැක්කන් ඔටෝ එහෙනවා. ඉතින් ඇතුළු පැත්තෙන් ඔටෝ ඇරෙන්න දාලා තියෙන දොරව. හරි මේක තමයි මගේ නිදන කාමරේ. මේක තමයි පළවෙනි කාමරේ. ඉතින් ඔන්න රෑත් වෙලා ගෙම්මතයි කොහමද ආවිදට ගනේ ගෝල්ඩ්. ඉතින් සුපිරිම මයිනින් පොට් එකක් හම්බුනාට මම එකක් දෙන්නම් ඉස්සරහට. පේනවනේ ගෙම්මත් තමයි සුපිරිම ගෝල්ඩ් ආමරයක් තියෙනවා. ඉතින් අපි දැන් නිද යන්න බය නැහැ. ගෝල්ඩ් ආමරයක් තියෙනවනේ. ආරි මයි තියෙන නිදා ගන්නවා. උදේ වෙන්නත් එපේ. ඔන්න ඉතින් සුන්දර ගින්දරු උදේ. ආරි අපි තාම පළවෙනි කාමරේ ඉන්නේ වෙලුව ගිදරු. ඉතුරු කාමරේ ටක් ගාලා බලමු. මේ තියෙන්නේ දෙවෙනි කාමරේ. අපි ඒකටත් ගිහින් බලමු. මේක ඇවිල්ලා මගේ ගබඩා කාමරේ කිව්වොත් හරියට හරි. ඉතින් මං චෙස්ට් වලට වැඩිය මං ආසම දෙයක් තමයි මේ මොනවද බං? මේ අර බැරල් බැරල් අන්නේ බැරල්. ඒ වන් චෙස්ට් වල වැඩිය ලේසි. අනිත් එක අමුතුම ලස්සනක් තියෙනවා මේ විදිහට බැරල් දැම්මම චෙස්ට් වල වැඩිය ලස්සන ඒවා. දැක්කනි පැත්තෙන් අරන නිසා එක උඩ එකක් තියන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ක්‍රාෆ්ටින් ටේබල් එක. හරි ඉතින් ඔන්න ගබඩාද කාමරෙත් බැලුවා. හරි තුන්වෙනි කාමරේ තමයි මෙන්න මේ කම්මල් වැඩ කරන කාමරේ. ඒ කියන්නේ උඳුන් තියෙන කාමරේ. මේ තියෙන පේනවනේ හෝල් දෙකක් තියෙනවා. එච්චරේ තියෙන්නේ. අනිත් ඔක්කොම ඉතින් ගබඩා කාමරේ ගබඩා කරා. මේක තමයි අර සුපිරිම මයිනින් පොට් එකේ තියෙන තැන. මං කිව්වා හම්බුනේ කියලා. ඉතින් පට්ට විදිහට කෝලුයි අයනුයි තියෙනවා ඒකේ. Oh my god! හරි ඉතින් මේ මයිනින් පොට් එක පස්සේ බලමු. මේක ඇවිල්ලා මගේ හතරවෙනි කාමරේ. පේනවනේ. ඒකේ දැනට මුකුත් දාලා නැහැ. දැක්කනි. හරි ඉතින් මේ දම්පාටට දිදුලන්නේ බබලන්නේ මොකද්ද කියලා පේනවනේ. ඒක තමයි නෙදර් පෝර්ටල් එක මම. ඉතින් මෙන්න මේ වගේ කාමරේක තමයි ඉතින් මම නෙදර් පෝර්ටල් එක හැදුවේ. හරි මම තාම නෙදර් වලට ගියේ නැහැ. අපි යමු ළඟදිම වීඩියෝ එක එපිසෝඩ් එක. ඉතින් මේ ඉන්නේ මගේ ලස්සන සුරතල. පේනවනේ බලුනකොටේ. ඉතින් උගේ නම තමයි ලේසි ඩොග්. මම ඉතින් ලේසි බර්ඩ් නะ. ඌ අනිවාර්යෙන් ලේසි ඩොග් වෙන්න බෑ. හරි මේ තියෙන ගෙදර පිටිපස්ස පැත්ත. පේනවනේ සුප්‍රියත් තමයි. ඉතින් මෙහි ගිහිල්ලා ආයෙමත් යන්න පුළුවන් ගෙදර පටන් ගන්න පැත්තට. මේ මොකද මේ? මුට මං කලින් කිව්වොත් මගේ ගෙදරට ඇතුළු වෙන්න බෑ කියලා. කිව්වට අහන්න එපා. අර මොකද අර කුකුලේ නේද? ඔබට මම අද ප්ලෑන්. එපා වෙනවා මම මේ ගෙදර හදපු ඉඳලා විලේජ් වලයි මේ සතුයි පට්ට විදිහට ගිහ ඇතුළට එනවා. මං ගෙදර හදලා ඉවර වෙලා විලේජ් එක පැත්තට උමත් දාලා ආවා. එනකොට විලේජ් වල 3 දෙනෙක් විතර වම් මගේ ගේ ඇතුළේ. මට හිතුණා ඉතින් ඒ විලේජර්ලාගේ අම්මා මුත්තල මතක් කරන්න. ඒ වුණත් බං ඒ විලේජර්ස්ලා අපිට වැදගත්ලුනේ. ඔයි කට්ටිය කමෙන්ට් කරලා දාලා තිබුණේ. ඒක නිසා ඉතින් මම ෂේප් එකේ ඒගොල්ලෝ අර බෝට් එක දාලා දැන් ගිහින් විලේජ් එකෙම තියලා ආවා. හරි. ඉතින් වටේම ලස්සනට පේනවා වලට පේනදී මෙන්න මේ කාමරේ තමයි සුපිරිම කාමරේ. පේනවනේ. විලේජ් එක අර පැත්තෙන් ලස්සනට පේනවා. සුපිරිම කාමරය. මං ආසම කාමරය. ගැම්මට හදපු කාමරය. ඉතින් මට කියන්නත් දරුණා මම මේ ගෙදර හැදුවේ සම්පූර්ණයෙන්ම ඇකෂියා වුඩ් වලින්. හරි ඇති කිව්වා ඉතින් ඇකෂිය වුඩ් නේද? අර රතු පාට ලී ජාතිය. ඒවෙන් තමයි හැදුවේ ඉතින්. හරි මට කියන්න බැරුණා වර්ල්ඩ් පේනවා ඇති මෙන්න මෙතන අයිස් කඳු වගේ. ඉතින් මේ වර්ල්ඩ් එක සුප්‍රීම වර්ල්ඩ් එකක් කියන තවත් හේතුව තමයි මෙන්න මේක. ඉතින් පට්ට ලස්සන පැත්තක් ගන්න එක පැත්ත. ඉතින් අපිට අපි ඒ පැත්තට ඊළඟ එපිසෝඩ් එකෙන් යන අයිස් කඳු අතර සවාරියක් කියලා ගැම්මක් නේද? ඉතින් ඔය අයිස් ඕන වෙන්නේ මොනවටද බං? මට එන ප්‍රශ්නයක් බං ඒක. ඔය අයිස් ඕන වෙන්නේ මොනවටද? වතුර හදාගන්න කට්ටියදී මටත් දැනගන්න යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආරි අන කුකුල ගියා ගෙදරින් එළියට. යම්මත් තමයි දැක්කනේ වන් ෂොට් බං ගැහුවේ. ඌ යන්නව ගියා මං හිතන්නේ ගෙදරින් එළියට. ආරි මේ තියෙන මගේ ටවර් එක. එහෙම නැත්නම් කුළුණ. යම්මන් පට්ට උසයි. මට බ්ලොග් ගන්න නම් මතක නැහැ. කොහොම හරි පට්ට උසයි. පේනවනේ. මෙන්න මෙතනට සුපිරියටම පේනවා අයිස් කඳු ටික. යම්මත් තමයි. ආරි මෙන්න මෙතන තියෙනවා ලාවලි දුකුත්. ඉතින් මං තව ටිකකින් දෙන්නම් මේ වර්ල්ඩ් එකේ සීඩ් එක. පටන් ගත්තක මං දෙන්නේ ඒවා. එතකොට අගේ යනවනේ. හරි මෙතන චෙස්ට් එකක් තියෙනවා. චෙස්ට් එකක් තියුණාට මුකුත් නැහැ. අපි ඒකට දාමු මේ අතේ තියෙන ලී ටිකයි ටෝච් එකයි.
ගැම්මක් නෙමං ඉති. හරි මේ පැති තියෙන්නේ අත කැලය. ඒ කැලේට අපි සිරවුමක් යවමු. පස්සේ දවසක ඔය ඔක්කොම එක වීඩියෝ එකේ කරන්න බෑනේ. ගැම්මක් තමයි. පහළට පේනවනේ. සුප්‍රියට හදලා දියෝ. දෙතින් පහළට බහිමු. එපා වෙන්න මේ බහින්න ගිය යන එක. වෙන ස්ලෝබම් මූ බහින්න. පඩිවල. පඩිවල නෙවෙයි. ඉනිමග. අපි තින් ෂෝට් කට් දාලා යන්. පණිමු. ඔන්න එනම් පෑන්න අම්මට සිරි. එක හට් එකක් බන්නේ නැතුණි. මම හිතුවා හට් තුනක් විතර අඩුවේ කියලා. දැන් ඉතින් අපි අර මයිනින් කරපු තැන බලන්න යන්න. ඉතින් මම කලිනුත් කිව්වනේ කෝල් හම්බාන එක හම්බුණා කියලා. මම ඒක පෙන්නනම් ඔයාලට. අඩඩ මට පැටලෙනවා මම කාමර. හරි මේක අපරේ නේද? ආ මේක තමයි. හරි එහෙනම් දොර වහලා පණිමු. යමත්තයි ඔන්න පෑන්න. දැක්කරිවා වෙන වෙලාවක් යනවා මූට බහින්න. එපා වෙනවා මට පණින්නත් හිතෙන වෙලාවකට. පෑන්නොත් මැරෙනවනේ අන්න ඒකනේ කේස් එක. හරි විතර පේනවා ඇති ඔයාලට. අයන් ටිකක් තියෙනවා. අයන් නම් ඉතින් ගොඩක් තියෙනවා කියවට. චුට්ටයි තියෙන්නේ. කෝල් දිස් වේ. පේනවනේ. අර තියෙන්නේ බං කෝල්. කෝල් ඉතින් වැඩ වෙන්නේ අර උදුන් වලට තමයි. පේනවනේ මෙතනක් තියෙනවා අයන් බ්ලොක් එක. මෙන්න මෙතනත් කෝල් ටිකක් තියෙනවා. ඉතින් තව හරන් යද්දි තව තියෙනවා බං හම්බානේ කෝල්. මම මේ දැනටවත් හිනට කඩාගෙන තියෙන්නේ. මේ පැත්තේ මුකුත් නැහැ. හරි මෙහෙත් තියෙනවා. තියෙනවා කිව්වට මේ පැත්තේ මුකුත් නැවා. පේනවනේ. මේ වෙයි මුකුත් නැවා. පට්ට විදිහට හැරුවා ඒ උනාට මුකුත් නැවා. නිෂ්ප්‍රල ක්‍රියාවන්නේ මං කියලා තියෙන්නේ. එහෙම වැඩන්නේ. මෙන්න මෙතනනම් තියෙනවා අමුතු පස් වර්ගය. ඕවයිනුත් ඉතින් කට්ටි ගෙවල් හදනවා. මැටි ගෙවල් වගේ. මං දැකලා තියෙනවා YouTube එකේ හදනවා. මම නම් ආස නැව. පට්ටම කැතේ ඕවෙන් හදුවම. මැටි ගෙවල් වගේ ව. හරි එහෙම වැඩන්නේ. ඔන්න ඉතින් දැන් මං ආයෙමත් උඩට නගිනවා. ඉතින් ඉතින් මට කියන්නත් අමතුනා බා. මට හැමදෙස්සම අවතගෙනවා කියන්න. මේක ඇවිල්ලා මගේ Minecraft survival episode අංක 17. ඉතින් ඔයාලට ඕන survival episode යටින් comment කරලා ඉල්ලන්න. ඒවත් ගේන්න. එපා වෙන්න බම් මේ වචන පැටලෙන එක. දැන් ඔයාලා වීඩියෝ ගේම් දකින්න ඇති. වචන 10ක් විතර පැටලුණා. අනේ දැනුත් එකක් පැටලුණා. පේනවනේ. පට්ටම වාදයක් බං ඒක නම්. වචන පැටලෙන එක. හරි. ඉතින් මේක තමයි අර මම ඔයාලට වීඩියෝ පටන් ගනිද්දි. ගෙදර පෙන්නන්න නැතුව හැංගිලා හිටපු තැන. මේ බ්ලොක් හැක් දීලා තමයි හැංගුණේක පිටිපස්සේ. මොනවද මේ ඕක්කුඩ් නේද? මොනව හරි ඉතින් ලී જાතිය. ඔන්න ඉතින් මේ බ්ලොක් හැක් මම කඩාගත්තා. දෙති අපි යන් ලාව වල බලන්න. ලාව වල නෙමෙයි ලාව ලිඳ. මොකක් හරි මේ තියෙන්නේ. දැක්කද? පට්ට විදිහ ලාව තියෙනවා. ඉතින් මේවෙන් අරන් ගිහිල්ලා තමයි මේ වලට මොනයි වතුර දාලා තමයි මම අර ඔබ්සීඩියන් බ්ලොක් හදාගෙන නෙද පොර්ටල් එක හැදුවේ. පේනවනේ පට්ට විදිහ ලාව තියෙනවා. යමතේ අන්නර පැත්තේ තියෙන චූටි ලාව වල මේ තියෙන. දැක්කද? બ્લોක් 4 બ્લોක් 8 ලාව ලින. හරි ඉතින් මම කිව්වා වගේ දැන් සීඩ් එක පෙන්වනනම් ඔයාලට මේ වර්ල්ඩ් එකේ. මේ තියෙන සීඩ් එක 20යි 65යි 58යි 80යි 64. දැක්කනේ. ඉතින් කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සේව් කරගන්න. හරි. ඉතින් මට කියන්න බැරුණා මේක ඇවිල්ලා version 16 එක Minecraft වර්ෂන් 16 එක. ඉතින් මගේ ෆෝන් එකේ දැන් තියෙන අලුත්ම වර්ෂන් එක ගන්න ඊට උඩ තියෙන වර්ෂන් ගන්න ස්ටෝරේජ් මදි. ඒක නිසා තමයි මම මේ වර්ෂන් 16 එක ගහන්නේ. හරි විලේජ් එක පැත්තට ඔන්න ආවරා උමත් දාන්න. විලේජ් එක තිබ්බට එක විලේජ් කෙනෙක්වත් නැහැ නේ බා. ආයිකෙක් ඉන්නව මෙන්න විතර. ආ මචං. ඔයා මොනවද මට දෙන්නේ? අඩඩු. අර ලෙදර් වලින් හදපු ෂර්ට් එකක් නේද? ඒක නම් වැඩක් ඇති බාණ්ඩයක් අම්මට දෙයි. අර යට තියෙන වෙලෙන් දෙකේ තොප්පියක් නේද? යම්ම තමයි. ඉතින් එමරල්ඩ් 8ක් ඉල්ලනවා. 8ක් හරි 6ක් හරි. ඒ වෙලෙන් දෙයි තොප්පියට. එච්චරයි ඉන්න ඕනද වන් වෙලෙන් දෙයි තොප්පියට. ඒ කියන මං ඒක විශේෂත්වයක් තියද? කට්ටි කමෙන්ට් කරන්නකෝ බල. ඔයි වෙලෙන් දෙකේ අර වෙලෙන් දෙකේ නෝනේ බල ආමර දෙන්නෙක් එක. අන්න යාලගේ තොප්පියක් තමයි අර තිබුණේ. ඉතින් ඒ තොප්පිය මොකක් හරි වැදගත් කරුණක් තියෙනවනේ. වැදගත් දෙයක්. යටින් කමෙන්ට් කරන්න කට්ටි. ඉතින් වැදගත්කමක් තියෙනවනම් මං අර විලේජ් එකට එමරල්ඩ් ටිකක් දීලා ඒක ගන්න. මේවයි චෙස්ට් නෑ වගේ. මම මේ ෂේප් එකේ බඩු ටිකක් උස්සන්නේ යන්න හැදුවේ ගෙදරට. මේවයි නන් නෑ. මං හිතන්නේ අර පැත්තේ ඇති. මේ තියෙන්නේ. ඉතින් දැන් නම් ඔයාලට ළඟටම පේනවා තියෙන අයිස් කඳු ටික. සුප්‍රියන් ඉති හිමත් තියෙනවා ඒව උඩ. ඉතින් හිමත් අපි අරන් යමු අයිස් කොළඹල හදන්න. මේ මොකද්ද බම් මේ? ෆාම් එකක් වගේ. ඌසෙන්නේද? අන්න ගියා. ඌ ගියා. අඩ ඌර පැන්න නේද? පැන්නේ නැහැ. ෂේප් එකේ ගිහින් දොරවහමු. අඩ
ටොසිරාවටම ඔලුව දැම්ම නේද දොරෙන් එළියට. හරි අපි ඒ ගැන කතා නොකරමු. ඒක ඉතින් ඌර බලාගනි. ඌරගේ මැජික් බා දැක්කනි. මෙන්න මෙතන තියෙනවා ඇපල් වගේ. ඇපල් ටිකයි බනිස් ගෙඩියයි. ඔව අරන් යන්න ඕන බම් බඩගින්න පුරවගා. තාම බඩගිනි දැනෙලත් නෑ මූට. හැබැයි කවන්නේ අපි අරන් ගිහින් පස්සේ ගමු. මේ මොකද්ද කම්හලක් නේද? ඒවැ මොකුත් නෑ. අපි ඉතින් එළියට යන්න. හරි දැන් වීඩියෝ එක අවසානටත් ඇවිල්ලා ගෙදර බලාය. මේක ඇතුළේ මොකුත් තියද? ඒකත් බලාගෙන මෙයක්. ඒක ඇතුළේ චෙස්ට් නෑ. හරි එහෙනම් ගෙදර බලාය. ඉතින් මේ වගේ ඔයාලට ඕන සර්වයිවල් එපිසෝඩ් යටින් කමෙන්ට් කරන් යන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මං කට්ටියට මතක් කරන එක. හරි ඉතින් ඔන්න එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවර වීගෙන තමයි යන්නේ. එහෙනම් අලුත් අයත් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන ලයික් පාරක් දාගෙන යමු. එහෙනම් කොල්ලෝ අදට වීඩියෝ ඉවරයි. අපි ගියා.